පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට නොදන්වා විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා විදුලිය සම්බන්ධයෙන්. දැන් ඊයේ පුවත්පත්වල වාර්තා කළා තියෙනවා විදුලි බල මණ්ඩලයේ තීන්දුවක් අරන් තියෙනවා කියලා නොදන්වා විදුලිය විසන්ධි කිරීමට. ගරු කතානායකතුමනි, මේ තුලින් රටේ ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අඩුම තරමේ දැනගන්න පුළුවන් නම් මොන කාලවකවානුව තුළද විදුලිය විසන්ධි කරන්න කියලා. මේක අපි ජනතාවට සූදානම් වෙන්න පුළුවන් ගරු කතානායකතුමනි. මේක විශාල අර්බුදයක්. කොළඹ හතර මේක බලපාන්නේ නැහැ ගරු කතානායකතුමනි. හොඳයි. නමුත් අනිත් ප්‍රදේශ වලට මේක බලපානවා. සභානායකතුමා ඒක අවධානය යොමු කරන්න විජය බලමිත්තුමාට. මොන පත්‍රයේද මේක තියෙන්නේ? අගද. ඔබතුමන්ලගේ. අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා එම චෝදනාවලට පිළිතුරු දුන්නා. මේකේ ඇත්ත තත්ත්වය තමයි අපේ නොරොච්චෝඩි කඩා වැටුණා. මේ පාජක කොළඹ තියෙන එක ඒක කඩා වැටලා තියෙනවා. ඉල්ලුම 115කින් විතර වැඩි වෙලා තියෙන මේ දවස්වල අධික උෂ්ණය නිසා සැපීමට වැඩි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා විසන්ධි කිරීම ඇති වීගෙන යනවා. තව දවස් 10කින් මේක සම්පූර්ණයෙන්ම අපි යථා තත්ත්වයට පත් කරනවා. නෑ, මං ඒ වගේ කංගරණය කරන්නේ නෑ. මං හිතන විදිහ ඔක්කොම අපිත් එකට වැඩ කරනවා. මම මෙතනට ඇවිල්ලා තියෙන දවස් 65යි. මේ දවස් 70 තුලින් අපි LNG බලාගාර දෙකක් ඇති කරලා තියෙනවා. Winfos LTL, ඒ කියන්නේ සෝලා වලින් මෙගවට් 194කට අවසර දීලා තියෙනවා මේ කෙටි කාලය තුලින්. නමුත් ඊට කලින් ජනතාව දැනගෙන මේ වෙලාවට කරන්න ඔව් ඒ ඉල්ලීම කළා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒක කාටවත් බැනලා හරියන්නේ නැහැ. අපි ඒ පොදු තීන්දුවක් කරන් අපි සාදුද වෙන ක්‍රම දැනුවත් කරන්න. මෙලෙස පෙර දැනුම් දීමකින් තොරව විදුලිය කප්පාදු කළ හැකිද? ඒ පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළා. විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට නිකුත් කර ඇති සම්ප්‍රේෂණ බලපත්‍රයේ 1230 යටතේ සඳහන් වෙනවා විදුලි බල ඇන හිටීමකදී කටයුතු කළ යුතු ආකාරය. විශේෂයෙන්ම සාමාන්‍ය නඩත්තු කටයුතු, ඒ වගේම හදිසි බිඳ වැටුම් කියන අවස්ථා දෙක ඇරුණහම අනිකුත් සියලුම සැලසුම් සහගත ඇන හිටීම් වලදී පාරිභෝගිකයන්ට කලින් දැන්විය යුතුයි. පාරිභෝගිකයන්ට දැන්වීම සඳහා විදුලි ශ්‍රී ලංකා මහජන උපිතා කොමිෂන් සභාවට දන්වා මූලික පූර්ව අනුමැතිය ලබාගත යුතුයි. එසේ නොවනවා නම් එය ලංකා විදුලි බල මණ්ඩලයේ සම්ප්‍රේෂණ බලපත්‍රයේ 1230 උල්ලංඝනය කිරීමක් වෙනවා. මේ විනයට කොමිෂන් සභාව මේ වාර්තා වුණු බිඳ වැටීම්, විශේෂයෙන් මාර්තු 18 වෙනිදායින් පස්සේ වාර්තා වූ බිඳ වැටීම් සම්බන්ධයෙන් වාර්තාවක් සපෙන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා තිබෙනවා. විදුලි බල අමාත්‍යවරුන් ලෙස පසුගිය වසර ගණනාව පුරා ඔබ ඉටු කළ සේවයේ ප්‍රතිඵල ලැබෙමින් පවතී. ජනතාව අඳුරේ තබමින් රටම දන ගැසූ ඔබට ස්තුතියි.